ආයුබෝවන් සුබ උදෑසනක්. අද දවසත් ඔබට නිරෝගීමත් සුවදායක දවසක් වන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විවේකී සත්‍යන්තයේ ආරම්භය අද සෙනසුරාදා දිනේ මේ ගෙවෙන්නේ අප්‍රේල් මාසයේ 20 වෙනි සෙනසුරාදා. අදත් අපි සූදානම් වන්නේ ජාතික පුවත්පත් ඇසුරෙන් අපේ රටේ වාර්තා වුණු ඒ වගේම මේ දවස්වල ගෝලීය වශයෙන්ුත් වැඩිපුර කතාබහට ලක් වෙන කාරණා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ සමහර ප්‍රශ්න අපේ ජීවිතවලට පවා බලපානවා, අපේ රටට බලපානවා. ඒ නිසා ඒ හැම දෙයක් ගැනම පත්තරේ විස්තරය තුළින් අද ඔබට කියන්න තමයි මේ සූදානම් වන්නේ. අද ලංකාදීප පුවත්පත, දිවයින පුවත්පත, දිනමින පුවත්පත, සතියන්ත ජාතික පුවත්පත් සියල්ලක්ම වාර්තා කරන ගෝලීය කාරණේ හැමන් නැත්තම් ඊශ්‍රායල් ඉරාන අර්බුදය සම්බන්ධයෙන් අපි හිතුවා මුලින්ම සාකච්ඡා කරන්නට කරුණු කියන්නට. ඒකට විශේෂ හේතුවක් බවට පත්වන්නේ ඔබ දන්නවා අපේ රට හුදකලා රටක් නොවේ, ලෝක අනෙකුත් රටවල් සමග සම්බන්ධ වෙමින් ඉදිරියට යන රටක්. මේ වන විට මුළු ලෝකයේම ගෝලීයකරණය වෙමින් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ඕනෑම තැනක ඕනෑම කලාපයක ඕනෑම රටක් අතර ඇතිවෙන අර්බුදයක් වක්‍රාකාරව හෝ ඍජුව අපේ රටට බලපාන්න පුළුවන්. අපි අවධානය යොමු කරමු අද දිවයින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකට. ඊශ්‍රායලය ඉරානයට යලි පහර දෙයි. වාර්තා කරනවා නගර ගණනක ගුවන් ගමන් අත්හිටුවයි. නලා නාද වෙයි. යුද ගිනි නොම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි වාර්තා කරන්නේ. ඒ මන්ති මාරඹේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායලය විසින් ඊ උදෑසන ඉරානයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වුවද මෙම මිසයිල් ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු වූවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ දහවල් වන විටද වාර්තා වී නොතිබුණා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිවයින ජාතික පුවත්පත. එතරින් අපි අවධානය යොමු කරෝතින් දිනමි පුවත්පතට ඉරානයට ඩ්‍රෝන ප්‍රහාරයක්. ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලයයි අමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ කළ බව BBC කියයි. ගුවන් ආරක්ෂක පද්ධතියේ ප්‍රතිප්‍රහාරයෙන් මිසයිල් සහ න්‍යෂ්ටික බලාගාර විනාශය වැළකෙයි. ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායලයෙන් බව ඉරානය නොකියයි. ඉස්ෆහාන් නගරයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් නැහැ. ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි කියලා අද දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම දිවයින පුවත්පතේ තවත් තැනක තිබෙනවා ශ්‍රී ලාංකිකයින් ගැන ඇහැගහගෙන ඉන්න විදේශ ඇමති තානාපති කාර්යාලවලට කියයි. කමල් බෝගොඩ තමයි තොරතුරු ගෙනෙන්නේ. මැද පෙරදිග රටවල් කිහිපයක් අතර හටගරමින් පවතින යුදමය තත්ත්වය හමුවේ රටවල් හතරක වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි මහතා එම රටවල තානාපති කාර්යාල හතරකට උපදෙස් දීලා තිබෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍යය, ඉරානය, ජෝදානය සහ ඊශ්‍රායලය යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරාම පසු විපරමක් කරන ලෙසද අදාළ රටවල තානාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසනවා කියලා තමයි අද දිවයින පුවත්පතත් වාර්තා කර තිබෙන්නේ. ඉරාන යුද්ධයෙන් බොරතෙල් මිල, ඒ වගේම රත්රන් මිල නැගී වාර්තා කරනවා දිවයින පුවත්පතට කමල් බෝගොඩ. ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වීමත් සමග ලෝක වෙළඳපොළෙහි බොරතෙල් සහ රන් මිලේ කැපී පෙනෙන ලෙස වැඩිවීමක් වාර්තා වෙලා තිබෙනවා. ඒ උදෑසන ආසියානු වෙළඳපොළෙහි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩි වූ අතර රත්රන් අවුන්සේක මිල දැක්වුණේ ඩොලර් 2400ක් ලෙස. මෙම මිල වැඩිවීම මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙනවා. තවද මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළඳපොළෙහි ආයෝජකයින් දැන විමසිල්ලකින් පසුවන අතර ජපානය, හොංකොන්ග් සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොළ කඩා වැටී ඇති බවද වාර්තා වෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් ඉරාන යුද්ධයෙන් බොරතෙල් මිල ඉහළ යාමේ කාරණය බොහෝදුරට දැන් අපේ රටේ තීන්දුව තීරණ ගැනීම බොහොම අමුතු ජාතියේ තීන්දුව තීරණේ. දැන් ඉරාන ඊශ්‍රායල යුද්ධයේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙන්න කලින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වැඩි වෙනවා කියලා ඔබේ හන්දියේ තිබෙන ෂෙඩ් එකේ තෙල් මිල වැඩි වෙනවත් පුළුවන් එවැනි රටක තමයි ජීවත් වන්නේ. ඒ නිසා ගෝලීය අර්බුද කොයිතරම් දුරට අපිට බලපායද කියන කාරණය පිළිබඳව ඔබට දැන් වැටහෙනවා ඇති. ඉන්ධන මේ වගේ දේවල් අත්‍යවශ්‍ය දේවල් බවට පත් වෙලා තිබෙනවා අපේ රටට. අපේ රට පමණ නෙවෙයි ලෝකේ හැම රටකම අත්‍යවශ්‍ය දේවල් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවා සපේන රටවල් අතර මේ ආකාරයේ ගෝලීය අර්බුද නිර්මාණය වීම, කලාපීය අර්බුද නිර්මාණය වීම වල ප්‍රතිඵලය අවසානයේදී අපි වැනි රටවල් වලට දැඩි ලෙස බලපානවා කියන කාරණයක් සඳහන් කරන්න ඕනේ. ලෝක බලවතුන් ඇමරිකාව, යුරෝපය වන්නට පුළුවන්. ලෝක බලවතුන් ඔවුන්ගේ විවිධාකාරයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට, සාක්ෂාත් කර ගැනීමට ලෝකයේ රටවල් අතර යුද්ධ නිර්මාණය කරේ අදක ඊයේ කින්දා නෙවෙයි. නිසා ඒක එදත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, හෙටත් සිද්ධ වන්නට පුළුවන්. විවිධ රටවල් වල ගෝලීය අවශ්‍යතා වෙනුවෙන් අවසානයේදී අපි වගේ පොඩි රටවල් වලට තමයි දුක් විඳින්නට සිද්ධ වෙන්නේ. අපි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ගියෝතින් විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්.
සුජිත්‍යවාචුලිගේ තමයි වාර්තා කරන්නේ. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනෙකු මෑත භාගයේදී රට හැරගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන ආදී රටවලට ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගත වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා. මේ ප්‍රශ්නයට රජයේ කලිනම් විසඳුමක් ලබා දිය යුතු බව තමයි වෛද්‍යවරුන් යෝජනා කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහේපාල මහතා පවසන්නේ නිර්වින්දන සහ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව, එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රට අතහැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළා කියලා අද වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි දිලමින පුවත්පතට ගියොතින් පැදුරටත් නොකියා ගිය තවත් නිර්වින්දන දොස්තර මහත්තයෙක් ගැන වාර්තා කරනවා. හම්බන්තොට මහ රොහලට අලුතින් ආ නිර්වින්දන දොස්තරත් රට ගිහිල්ලා අනෙක් දොස්තරලට රට ගිය බව SMS එකක් යවලා, හම්බන්තොට මහ රොහලේ සේවයේ නියුතුව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පෙරේදා සිට රොහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගතව ඇති බව වාර්තා වෙනවා. මීට පෙර අවස්ථා දෙකකදීම හම්බන්තොට මහ රොහලේ සේවයේ නියුතු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු මෙලෙස රොහල් බලධාරීන්ට නොදන්වා විදෙස්ගතව තිබූ අතර ඒ සෑම අවස්ථාවකදීම වෛද්‍යවරයා විදෙස්ගත වී රොහලේ සෙසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩ මගින් ඒ බව දැනුම් දීමෙන් විදෙස්ගතව ඇති බව දැනගන්නට තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. යනුව දැනට සේවයේ නියුතුව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා අතරින් එක් වෛද්‍යවරයෙකුද බලධාරීන්ට නොදන්වා මෙලෙස විදෙස්ගතව ඇති බව රෝහලේ සෙසු වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා. සෙසු වෛද්‍යවරුන්ට කෙටි පණිවිඩයක්, එහෙම නැත්නම් SMS එකක් එවලා ඔවුන් මේ විදිහට විදෙස්ගත වෙලා කියලා තමයි කියන්නේ. දැන් මෙතන මේ අපිට කතා කරන්න, අපි දෙපැත්තම කතා කරන්න එපා නේද? එක් පැත්තකින් ආර්ථික ප්‍රශ්නය බලපාලා තියෙන තරම සමහර තැන්වල අපි දකිනවා සමහර ඇමතිවරු නේද බොහෝම පම්පෝරි ගහනවනේ, විදේශගත වෙනවා අච්චරක්, විදේශගත වෙනවා මෙච්චරක්, විදේශ ප්‍රේෂණ එනවා මෙච්චරක් කියලා. ඒත් එක්කම බලන්න ඕන අනිත් පැත්ත, අපේ රටේ ඉන්න වෘත්තීය වේදින් වෛද්‍යවරුන් වන්නට පුළුවන්, ඉංජිනේරුවන් වන්නට පුළුවන්, මේ ආකාරයේ වටිනා කියන වෘත්තීය වේදින් අපේ රට අතහැර යාමේ ප්‍රතිඵලය එන්නේ පාම් පුච්චනෝ වගේ අදහෙට නෙවෙයි. ඒ ප්‍රතිඵලය එන්නේ අනාගතයේදී. ඒ ප්‍රතිඵලයට මොහොන දෙන්නේ කොහොමද? වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න කොයිතරම් පිරිවැයක් දරනවද? වෛද්‍යවරයෙක් බිහි වෙන්න කොයිතරම් කාලයක් යනවද? හැබැයි වෛද්‍යවරයෙක් දවසින් දෙකකින් රට අතහැර යාම තුලින් පුරප්පාඩු වෙන ඒ හිස්තැන් පුරවන්න අපිට හැකියාවක් තියෙනවද? ඒ නිසා රට යනකොට අච්චරක් ගියා මෙච්චරක් ගියා කියලා හොයනවට වඩා ඒ යන්නේ කවුද, ඒ යාම තුලින් අපේ රටට වෙන බලපෑම මොකක්ද, ඒ කාරණේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. අනිත් පැත්තෙන් අපේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා එහෙම වෘත්තීය වශයෙන් ගරු වෘත්තියක් වෙන වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙන වෛද්‍යවරුන් මේ ආකාරයෙන් පැදුරටත් නොකිය රටහැර යාමත් කොයිතරම් බරපතලද කියන කාරණේ පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. අපි දිවයින පුවත්පතට යන්න. බෙහෙත් මගටියට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි වග උත්තරකරුවෝ 66ක් වාර්තා කරනවා. ඒචේ අබේනායක අද දිවයින පුවත්පත වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපියුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සාමාන්‍ය මහජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතල තත්ත්වෙන් වගකිව යුතු අමාත්‍ය මණ්ඩලයේ ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයා නියෝග කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත් සමග ගොනු කර තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි දන්නවා දැන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්නේ හිරේ. අන්න මේ වගේ මේ රටවල් වලදී සෞඛ්‍ය ක්ෂේත්‍ර දියුණුවක් ගැන අහන්න පුළුවන්ද නේද? සෞඛ්‍ය විෂය බාර හිටපු අය ගොඩක් ඉන්න දැන් හිරේ. ඇමතුරු වෙන්න පුළුවන්, ලේකම්වරු වෙන්න පුළුවන්. දැන් ඒ අය අධිකරණයට ගිනන වාරයක් පාසා අධිකරණය පැත්තෙන් ඇහෙන කතා ඒ තරම් හොඳ කතා නෙමෙයි. අනාවරණය වෙන දේවල් ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. ඔවුන්ගේ ඇමති පට්ටම පාවිච්චි කරලා, නිලධාරී පට්ටම පාවිච්චි කරලා සාමාන්‍ය ජනතාවගේ ජීවිත උගසර තියලා කොයිතරම් නම් මගඩි වැඩ කරලාද කියලා දැන් නීති ඉදිරියේ එකින් එක ඔප්පු වෙමින් තිබෙනවා. ඒතර කෙහෙලිය රබු කැල්ල ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන මහත්තෙක් වගේ ගියාට සමහර තැන්වල මහත්තෙක් විදිහට වැඩ කරාද කියන කාරණේ පිළිබඳව තියෙන්නේ ප්‍රශ්නයක්. අපියන් ලංකාදීප පුවත්පතේ තවත් සිරස්තලයකට පාලිත තෙවරප්පෙරුව මහතා ඊයේ දෑන සමුගත්තා. බොහෝ තැන්වලදී පුවත් මවපු චරිතයක් බවට පත් වුණු ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් අති විශාල පිරිසක් සහභාගී වුණා. පොරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ. අභාව ප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුව මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මතුගම පිහිටි පවුලේ සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා. තෙවරප්පෙරුව මහතාට ආදරය කළ ප්‍රදේශයේ සියලු ජාතිය නියෝජනය කරන පිරිසක් එක්ව ඔහුගේ දේහය නිවසින් පිටතට රැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප සටහනක් උපුටා දක්වමින් අද ලංකාදීප පුවත්පතේ කාරණේ වාර්තා කරද්දී දිවයින පුවත්පත වාර්තා කරනවා. සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ. ආදරණීය මිනිසුන්ගේ සෝසුසු මැද
තෙවරක් පෙරම සොහොන් ගැබට පිවිසෙයි කියලා තමයි අති විශාල ජනතාවක් සහභාගී වුණු ඡායාරූප සටහනක් උපුටා දක්වමින් එතුමාගේ අවසන් කටයුතු අද වාර්තා කරලා තියෙනවා. වගේම දිනමින පුවත්පතේ තිබෙනවා පාලිත කියන්නේ මන්ත්‍රීකමක් නැති ගානට ජනතාව එක්ක හිටපු කෙනෙක්. මෙහෙම කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගංවතුරක් ආවත් බත් පැකට් එකක් අරගෙන එන්න හිටියේ අපට පාලිත මහත්තයා විතරයි. ගම්මු කියති කියලා සුමිත් ප්‍රේමතිලක තමයි අද දිනමින පුවත්පතට මේ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම සඳහන් කළ යුතු කාරණ අති විශාල ජනතාවක් පැමිණියා. බොහෝ අවස්ථාවල ඔහු බොහොම ආන්දෝලනාත්මක පුවත්මාප චරිතයක් බවට පත් වුණා. නිරන්තරයෙන් මාධ්‍ය සමග මාධ්‍යවේදීන් සමග බොහොම ඉතාමත්ම කෙට්ටුවෙන් ඇසුරු කළපු කෙනෙක්. බොහොම නිහතමානීව ඒ සම්බන්ධතාව පවත්වාගෙන ගියා. ඒ වගේම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සෑම අවස්ථාවක පෙනී සිටිමින් ඔහු යම් යම් තැන්වල ඔහුට නඩු පවා වැටුනේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කරන්නට යාම නිසා. ඒ නිසාවෙන් ඔහුට කෘතගුණ දක්වන්න සහ ඔහු කොහිතරම් ජනතාවත් එක්ක කිට්ටුවෙන් හිටියද කියලා ඊහෝගේ අවසන් කටයුතු දැක්කා නම් ඕනෑම කෙනෙකුට හොඳටම තේරෙනවා. අපි ඒත් එක්කම අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද වාර්තා කරලා තිබෙනවා ලංකාදීප පුවත්පත ආචාර්ය ආරිරත්න බුහුමනට මහසෙනකක්. සර්වෝදය ව්‍යාපාර නිර්මාතෘ අභාප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරිරත්න මහතාගේ දේහයට අවසන් කෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයට ගිහි පැවිදි සම්භවනීය පිරිසක් මේ දිනවල පැමිණෙමින් තිබෙනවා කියලා තමයි අද වාර්තා කරන්නේ. එතුමන්ගේ දේහය පිළිබඳ දවසන් කටයුතු අද පස්වරුවේ ඒ සිද්ධ කරනවා කියන කාරණයක් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒත් එක්කම ඒටි ආරිරත්න මහතාගේ දේහයට ජනපති බුහුමන් වාර්තා කරනවා. ඡායාරූප සටහනක් උපුටා දක්වමින් දිවයින පුවත්පත අවමංගල අද සවස නිදහස් චතුරස්ත්‍රයේදී කියලා තමයි වාර්තා කරන්නේ. රාජ්‍ය කෞරව සහිතව අවමංගල උත්සවය පැවැත්වනවා කියන කාරණයක් දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙනවා. දැන් අපි යන් රටේ ආර්ථික තත්ත්වය බලන්න. සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වෙන්න කලින් නේද මේ රටේ කැබිනට් අමාත්‍යවරු ඇමති පට්ටම් දරන අය රාජ්‍ය අමාත්‍යවරු එහෙම තැන් තැන්වල ලැජ්ජ නැතු කියකිය කියන්නේ මේ අවුරුද්ද තමයි මාර අවුරුද්ද නේද. පමුණුවට ගියාට පස්සේ බලන්න යන්න බෑ ඇඟේ හැප්පෙන්න සෙනග ඉන්නවා ඒ වගේ කතා කියකිය කියන්නේ. ඒතොර ඒ වෙනදාට සුපිරිපන්නේ වෙළඳ සැලකින් එහෙම නැත්නම් නිමි ඇඳුම් ඇලව සැලකින් තමන්ගේ මුළු පවුලටම අවශ්‍ය ඇඳුම් පැනඳුම් ගන්න අය මේ පාර පමුණුවට ගියේ ඇයි කියන එක තේරුම් ගන්න බැරි අමුතු ජාතියේ ඇමතිවරු කොට්ටාශයක් ජීවත් වෙන රටක් නේ මේක නේද. වෙනදාට රුපියල් 2000ක් 3000ක් වියදම් කරලා ටී-ෂර්ට් එකක් ගන්න කෙනා පමුණුවට ගිහිල්ලා 350ට 550ට ටී-ෂර්ට් එකක් ගත්තේ ඇයි කියලා තේරුම් ගන්න බැරි පම්පෝරි ගන්න ඇමතිවරු අපි දැක්ක පහුගිය කාලේ කීකිය ගියා. අවුරුද්ද මාරයි නේද, ජනතාව පාරෙමයි ඔහොම තමයි කීකිය ගියේ. දැන් කොහොමද ආර්ථික තත්ත්වය? අපි යන් පෑලියගොඩ පැත්තට. පෑලියගොඩ එළවලු මිලේ විශාල අඩුවක් කියලා දිවෙන පුවත්පත වාර්තා කරන බොන්ච 150යි කැරට් 150යි තක්කාලි 50යි මෑකරල් 60යි ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් වාර්තා කරන. අපි දැක්ක සමහර තැන්වල තක්කාලි කිලෝ එක 10ට විකිනෙනවා. 10ටවත් ගන්න කෙනෙක් නැතුණාම ගොවීන් විකුණන්න ගෙන තක්කාලි තැන් තැන්වල දාලා ගිහිල්ලා තිබෙනවා. පළතුරු මිල 15ට පැමිණෙන ජනතාවගේ විශාල අඩුවක් තිබෙනවා. ඒ වාර්තා කරන්නේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්. අද දිවෙන පුවත්පතට පෑලියගොඩින් උපුටා ගන්නේ මේ මිල ගණන්. දැන් මෙතන මේ මිල පහල යාම ආර්ථික විද්‍යාව සාමාන්‍ය මට්ටමෙන් හරි දන්න කෙනෙක් දන්නවා මේ ඉල්ලුමක් නැති වුණාට පස්සේ මේ භාණ්ඩ විකිණෙන්නේ නැති වුණාට පස්සේ මිල පහල යනවා. ඒ නිසා හිතන්න එපා ආර්ථිකය සක්‍රීය වෙලා නේද එහෙම මට්ටමක් නෙමෙයි. මාළු මිල ඉහළට සාලය 350යි ලින්න 800යි කෙළවර 950යි. මේ පෑලිගොඩ තත්ත්වය අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. ඒත් එක්කම දකුණේ ගොවීන්ට අත්වෙලා තිබෙන ඉරණම සම්බන්ධයෙන්ුත් අද වාර්තා කරලා තිබෙනවා දිවයින ජාතික පුවත්පත. පවතින තත්ත්වයත් එක්ක දකුණේ ගොවීන්ට 7-7 වැදිලා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. රුපියල් 2500 තිබූ ගම්මිරිස් 1300ට කරුංකා මිල 600ටත් බැහැලා. ඒ නිසා දරුණු තත්ත්වයකට ඔවුන් මුහුණ දීලා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිවයින ජාතික පුවත්පත. ඒත් එක්කම අපි යන් දිනමින පුවත්පතේ තවත් තැනකට බලන්න මේ නේද. අනේ ඉතින් මෙහෙම ඇමතිවරු කියලා තමයි කියන්න තියෙන්නේ. බිත්තර කුකුළු මස් නිපයුමෙන් රට සන්තෘප්ත වෙලා. බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනයෙන් රට සන්තෘප්ත වී තිබෙන බවත් ඉදිරියේදී බිත්තර අපනයනය කිරීම සම්බන්ධයෙන් සලකවලමින් සිටින බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඇමතිතුමා වෙනුවෙන් විනාඩියක් දෙනවා අපට හිනාවෙන්න, ඇති තරම් හිනාවෙන්න. ඇයි දන්නවද?
ඉදිරියේදී බිත්තර කුකුළු මස් අපනයනය කරන්න තරම් අපේ රට මාර තැනක ඉන්න කියලා කියන්නේ ඊයේ පෙරේද වෙනකන් ඉන්දියාවෙන් ගෙනාව බිත්තරේ තමයි කෑවේ. ඉන්දියාවේ කිකිලියෝ බිත්තර දැම්මේ නැත්තම් බිත්තරත් නැහැ ඇමෙතුමාට මේ ලංකාවේ හොයාගන්න. එහෙම මට්ටමක් තමයි තිබ්බේ. ඉන්දියාවෙන් ගෙනාව බිත්තරේ නිසා තමයි යන්තම් හරි ගොඩ ගියේ. හැබැයි ඉතින් අවුරුදු කාලා තෙල වැඩුණාට පස්සේ මේ ටග් ගාලා ලැජ්ජාව නැතුව යනවා. නේ කියන එකපාර. බොහොම කතා කිව්ව ඔය ටිකලෙන් හිටපො මුදල් අමාත්‍යවරේ බැසිල් රාජපක්ෂ අපිලා මේ රට කුකුල් මස් වලින් බිත්තර වලින් සම්පෝෂිත කරන ඒ දවස්වල අපිට පාර යන බැරුණා බිත්තර පෑගුණා ඒ තරමට සම්පෝෂිත වෙලා තිබ්බේ. දැන් ඩීබී හේරත් රාජ්‍ය අමාත්‍යවර කියන සම්තෘප්තයිලු ඇමතුමා කොහෙන්ද දන්නේ සම්තෘප්ත වෙන්නේ නේද? මේ සාමාන්‍ය ජනතාවගේ ගෙදරකට අවිල්ල බැලුවා නම් ඇමතුමාට බිත්තර පාරවල් වලින් සම්තෘප්ත වෙලා යන්න පුළුවන් මේ වගේ කතා කියලා. අපි අවධානය යොමු කරමු තවත් සිරස්තලයකට උඩ ගන්නේ දිවයින පුවත්පතෙන් වාර්තා කරනවා සහල් සම්බන්ධයෙන් කතාවක් බලන්න. දිවයින පුවත්පතෙන් උපුටා ගන්නේ අද සිසුන්ට පෝෂදායි ආහාර වේලක් සහල් මෙට්‍රික් ටොන් 300 735ක් පාසල්වලට බෙදීම ඇරඹේ කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිවයින ජාතික පුවත්පත. පාසල් ඇරඹීමෙන් පස්සේ පරිප්පු දෙනවා කියලා තියෙනවා මෙට්‍රික් ටොන් ගාණක්. ඒ වගේම දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ දැන් මේ පෝෂදායි ආහාර වේල සිසුන්ට ලබා දෙන ක්‍රමවේදය සකස් කිරීම සහල් පරිප්පු වගේ දේවල් පාසල් වලට බෙදීමේ තිබෙන බලාපොරොත්තුව සහ ඒ වැඩ පිළිවෙල කොහොමද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට ණය තිරසර භාවයේ තහවුරු කිරීමට සියලු ණය හිමියන් සමග එකඟතාවයකට එළඹිය හැකි වේවි. මෙහෙම කියන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා IMF සැසියකට එක්වන අතරතුර මුදල් අමාත්‍ය ෂෙහාන් වොෂින්ටනයේදී විශ්වාසය පළ කරයි කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම තිබෙනවා දිනමෙන පුවත්පත වාර්තා කරලා යහපත් අතට පත්වන ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්. මහින්ද අලුත්ගෙදර තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු තවත් සිරස්තලයකට. වසර දිවයින පුවත්පත තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ආයෝජන නොමැති වීම වසර දෙකක් තිස්සේ ඍජු විදේශ ආයෝජන කිසිවක් රටට ලැබිලා නැහැ. එස්.එම්. මරික්කාර් කියයි කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිවයින ජාතික පුවත්පත. හැබැයි ඉතින් ඇමතිවරු කටහැරියෝ තැන් තැන්වල කී කියන්නේ හැමදේම ලැබිලා මාරයි කියලා. හැබැයි විපක්ෂය අද චෝදනා කරනවා වසර දෙකක් තිස්සේ ඍජු විදේශ ආයෝජන කිසිවක් රටට ලැබිලා නැහැ කියලා. එක පැත්තකින් ණයගෙවන එක සීමා වෙලා තිබෙනවා, තවත් පැත්තකින් ආනයන සීමා කරලා තිබෙනවා, තවත් පැත්තකින් කී කී යනවා දැන් මාරයි සංචිත මෙච්චරයි දැන් හොඳයි කියලා. පෙට්‍රල් ලීටරේ කීයද, ඩීසල් කීයද, වාහනයක් ගන්න පුළුවන්ද නේද? මේවත් එක්ක බැලුවට පස්සේ ආයෝජනත් දැන් අවුරුදු දෙකක් තිස්සේ ලැබිලා නැහැ. ඔබ හිතන්න මේ ණය ටික නැවත වතාවක් ගෙවන්න සිද්ධ වුණාට පස්සේ මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියලා. අපියන් තවත් සිරස්තලයකට උපුට ගන්නේ දිවයින පුවත් දිනබින පුවත්පතෙන් සංචාරකීන්ට වීසා නිකුත් කිරීම රටවල් 145ක් සම්බන්ධීකරණයේ නියුතු ආයතනයක් මගින්. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක කියයි කියලා සුභාෂිනී සේනානායක සමගින් රක්ෂණ ශ්‍රියන්ත තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතේ තිබෙනවා කතරගම පොදබිමට පැමිණෙන සංචාරකීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා. මේ වන විට කතරගම් පොදබිම මුල් කොටගෙන විවිධ රටවලට අයත් සංචාරකීන් පැමිණීම වැඩි වී ඇති බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි වාර්තා කරන්නේ. හැබැයි මෙන්න මෙහෙම දේවලුත් වාර්තා වෙනවා සංචාර කර්මාන්තය සම්බන්ධයෙන්ම. උඩරට දුම්රියේ ගාඩ්ලා වගකීම් පැහැර හැරලා සංචාරකයන්ගේ ජීවිත අනතුරේ. උඩරට දුම්රියේ අවදානම් ලෙසින් ගමන් ගන්නා විදේශිකයන් නිතර දැකිය හැකි නානුවේ නුවරඑළිය හපුතලේ ඇල්ල දක්වා සංචාර සඳහා පැමිණෙන විදේශිකයන් මෙසේ ගමන් ගැනීම බහුලයි. එසේම පසුගිය කාලය තුළ විදේශිකයන් අනතුරු වලට මුහුණ දුන් අවස්ථා බොහොමයක් තිබෙනවා. ඔය දුම්රිය ස්ථානය තුළදී පසුගිය මාසයේ ඉරාන ජාතික සංචාරකයෙකු දුම්රියෙන් වැටි දකුණු කකුලේ ඇඟිලි පහක්ද අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අවවාද දීලා ඔවුන්ට මග පෙන්වීම කිරීම මේ දුම්රිය ගාඩ් මහත්වරුන්ගේ වගකීමක් කියන කාරණයත් අද දිවයින පුවත්පත මතක් කර තිබෙනවා මේ පවතන තත්ත්වයත් එක්ක. ඒත් එක්කම අපි දැක්කා බොහෝ තැන්වල දැන් අර විසිට් ශ්‍රී ලංකා ලංකාවට එන්න ලංකාව බලන්න කියන පුවරු අපි දැක්කා ගෝල් ෆේස් එක ගාවත් හිටවලා තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වීමත් එක්ක ඔබ පොඩ්ඩක් හිතලා බලන්න හැමෝම යන හැමදාම යන සීගිරිය, ඒ වගේම දළදා මාලිගාව, ඒ වගේම අනුරාධපුර, හික්කඩුව, උණවටුන බීච් එක මේ ඇරුණාට පස්සේ මේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මොනවද අපේ රටේ නිර්මාණය කරලා තියෙන්නේ, මොනවද හදලා තියෙන්නේ, සංචාරකයන් ගෙන්න ගන්න අලුතෙන් ඇති වෙලා තියෙන දේවල් මොනවද,
කිසිම දෙයක් නැති බවට තමයි පත් වෙලා තිබෙන්නේ. සංචාරකින්ගේ පහසුකම් සංචාරකින්ට වඩේ එකයි ප්ලේන් ටියයි 800ට විකුණන රටක නේද? ඒවාට විරුද්ධ ක්‍රියාමාර්ග අරගෙන සංචාරක ව්‍යාපාරය නංවන්න අවශ්‍ය පියවර ගන්නවද? මේ පිළිබඳව බරපතල ප්‍රශ්න තිබෙනවා. අපි ලංකාදීපුවත් පතට යන් දිනකට 1700ක් ඉල්ලා වතු සේවකයෝ උද්ඝෝෂණයක වතු සේවකින්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දමන්නයි බල කරමින් වතු සේවකින් පිරිසක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඊයේ දහවල් විරෝධතාවක නිරත වුණා කියලා තමයි වාර්තා කරන්නේ. මේ වතු සේවකීන්ට අපිට කියන්න තියෙන්නේ ඡන්දේ ලං වෙනවා, ඒ නිසා ඔබට ආපහු කොළඹ ඇවිල්ලා විරෝධතා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබතුමාලගේ ඡන්දෙන් තේරිලා පත්තලා නැව වතු කරේ දේශපාලඥයෝ ඉන්නවනේ. තොණ්ඩමන් පරම්පරාව කියයි, දිගම්බරම්ලා කියයි, එක එක නම් වලින් එනවනේ. ඒ අය ඡන්ද කිට්ටුවේ දෙයි ඔබගේ ගෙදරට. ඇවිල්ලා ලයිම් කාමරයට ඇවිල්ලා කියයි 2000ක් අපි වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කරලා දෙනවා කියලා. ඔබ නැවත වතාවක් ඔවුන්ගේ කීමට රැවටලා ඡන්දෙ දෙන්න. ඔබගේ ඡන්දය අරගෙන ඔවුන් කොළඹට වෙලා බොහොම සැපසේ ජීවත් වෙනවා. ඔය වතුකම්කරුවන්ගේ වැටුප කොයි තරම් නම් මේ රටේ දේශපාලඥයෝ උඩදදා ඡන්ද හිඟා කනවද ලැජ්ජයි කියලා තමයි වතුකරේ දේශපාලඥයින් ගැන අපිට කියන්න තියෙන්නේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. නව විදුලි බල පනත සම්බන්ධයෙන් අද වාර්තා කරනවා. සේවකීන් 24,000ම නඩු දැම්මත් පනත හකුල ගන්නේ නැහැ. විදුලි සේවකීන් 24,000ම නඩු දැම්මත් නව විදුලි බල පනත හකුලා නොගන්න බවත්, වැඩි පිරිසක් අධිකරණයට යාමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන් විජේසේකර මහතා කියනවා. ඒත් එක්කම මේ පනත ගැන ඉංජිනේරු සංගමයේ විරෝධය කියලත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. බලතල දේශපාලකීන් අතට ගිහින් ඉංජිනේරු සංගමයෙන් විරෝධය. පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත නව විදුලි පනතින් විදුලි බල මණ්ඩලය නියාමනය කිරීමට තිබෙන මහජන උපයෝගිතා කොමිසමේ බලතල රැසක්ම ඉවත් කර ඒවා දේශපාලන අධිකාරිය යටතට පවරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉංජිනේරු බුද්ධික විජයවර්ධන මහතා ඊයේ කිව්ව කියලා තමයි අද වාර්තා කරන්නේ. පනත ගැන ඇමතිතුමාගේ මතය වෘත්තීය සමිතිය මොකද කියන්නේ? ඒ ඔක්කොම ටික අපි බලලයිමු. අපි යෝජනා කරලා තියෙන්නේ මේ විදුලි බල පනත තුලින් අපේ ජනන සැලසුම තුල අපේ තියෙන ජල විදුලි බලාගාර සියල්ලම 100% ඉදිරියටත් රජයේ සතුව පවත්වාගෙන යනවා. අපේ තියෙන ගල්ලංගුරු බලාගාර, අපේ තියෙන දැවි තෙල් සහ ඩීසල් බලාගාර සහ අපේ තියෙන පුනර්ජනීය බලාගාර, මෙන්න මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍යයි. ඉදිරියේදී අපි මේ කටයුතු සාර්ථකව ගෙනියන්න. අපේ තියෙන ඩීසල් දැවි තෙල් බලාගාර දැන් තියෙන ඉතාමත්ම පැරණි ඒවා. මේ සියලුම දේවල් වලට ආයෝජන අවශ්‍යයි. අපි LNG බවට පරිවර්තනය කරනවා. ඒක මහජන උපයෝගිතා කොමිසම අනුමත කරලා තියෙනවා. ඇමතිවරයාගේ හෝ දේශපාලන මැදිහත්වීම අවම කරලා තියෙනවා. ඒකේ ප්‍රතිපත්ති වලට අනුකූලව පමණයි ඇමතිවරයාගේ සහ රජයේ බලපෑම ඒකට අපි අතුලත් කරලා තියෙනවා. රජයන් අතර ඇතිවන ගිවිසුම් G2G, අපි කියන්නේ රජයක් සහ රජයක් අතර ඇතිවෙන, අපි මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා නව පනත ඇතුලේ. අලුතෙන් දැන් විදුලි බල මණ්ඩලයට කවුරු හරි බඳව ගන්නව නම්, ස්ථිර කරනවා නම් විශ්‍රාම වැටුපයි අර්ථසාද කරමුදලයි දෙකම හිමි වෙනවා. එතන මේ හැම එකක්ම ඉදිරියේදී බඳවා ගන්න පිරිස් වලට ලබා දෙන්නත් බෑ. විදුලි බල මණ්ඩලේ නම් හුඟක් වෙලාවට උසස්සියෙන් ලබා දෙන ඉංජිනේරු සංගමයේ තමයි තීන්දු කරන්නේ. මෙන්න මෙයාට තමයි ප්‍රොමෝෂන් එක දෙන්න ඕනේ. මෙයා තමයි සාමාන්‍ය අධිකාරීවරයා වෙන්න ඕනේ. මෙයාට තමයි රට යන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම මේ පනත තුලින් අපි ඉවත් කරලා තියෙනවා. මොකද පහුගිය කාලේ තිබුණේ 25% අවුරුදු 3-3ට වැටුප් වර්ධක වෙනවා, කිසිම කාර්ය සාධනයක් නැහැ. 24,000ට මේක හිමි වෙනවා. වෘත්තීය සමිති හැටියට නිදහස් වෙලා කිසිම දවසක සේවය කරන්න නැති එක්කෙනාට 25%කින් අවුරුදු 3-3ට වැටුප් වැඩි වෙනවා. ඒ නිසා මේ කාරණා වෙනස් කරලා තියෙනවා. උමා ඔය ව්‍යාපෘතිය 24 වෙනිදා විවුර්ත කරන එක විවුර්ත කරන්න නියමිත වෙලා තිබුණේ මීට අවුරුදු 5කට පෙර. ඇයි කඩාකප්පල්ුනේ? ඒ ප්‍රමාද වීමට හේතුව දේශපාලන ව්‍යාපාරත් වෘත්තීය සමිති. උමාවයේ ව්‍යාපෘති නැවැත්වීම නිසා අවුරුද්දක පාඩුව රුපියල් බිලියන 9 විදුලි බල මණ්ඩලයට වැඩිම හානියක් සිදු කළා තියෙනවා නම් සිදු කළා තියෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ. ඉරානිය ඇති උදේ තත්ත්වයේ බලපෑමක් නැහැ කියන එක කියන්නේ. මන් දන්නේ නැහැ. අපිට බලපෑමක් ඇති වෙනවද නැද්ද කියන එක අපිට තීන්දුව කරන්නේ ඒ දවසේ තියෙන මිල ගණන් අනුව. ඉරානිය කොහෙටවත් අපනයනය කරන්නේ නැහැ අත්‍තරම ඉන්ධන සම්බාධක නිසා. ජනතා විමුක්ති පෙරමුණේ අනුරපමුඛ නඩේ ඉන්දියාවේ ආරාධනයක් කියලා ගිහිල්ලා පැහැදිලිව කිව්වා ප්‍රසම්පාදනයේට අනුව විනිවිදභාවයේ ටෙන්ඩර් ක්‍රමයට එකඟව 50-50 රාජ්‍ය ආයතන විකිණීමේ ප්‍රතිපත්තියට එකඟයි. ඒක අපි දැනගත්තේ එක් එක්කනාගේ කටවචනෙන් නෙමෙයි, ලංකාවට එළ විටි තෙහෙරත් 11 වෙනිදා තිබ්බ ප්‍රවෘත්ති සාකච්ඡායි. අද මේ ගැසට් එක එළියට ආවේ අනුරලගේ දෙවනි දේශද්‍රෝහි භූමිකන්. ඊයේ ඔබලා හොඳට දැකින්න ඇති මාධ්‍යදී වෙනද තිබ්බ සද්දේ ගෝර නාඩුව ජවිපේ විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති නායකයාගේ නෑ. දැන් ඒ අයට එහෙම ගොරනඩු දාන්න බෑ. අමුල් කිරිබීලාවට පස්සේ නේද කිරිබීලාපු පෝස්ට් පැටවුවගේ ඉන්න සිද්ධ වෙනවා ඉන්දියාවට ගිහිල්ලා ආවට පස්සේ. දැන් සමහර තැන්වල ඔය රතු වෘත්තීය සමිති නියෝජිතයින්
මේ ආයතන සම්බන්ධයෙන් කතා කරනවානේ පනතක් ගේනකොට ඇඟිලි සලකුණු යන්ත්‍ර හයි කරන්න හදනකොට CCTV එකක් හයි කරන්න යනකොට ප්‍රතිහෝගත කරන එකට යනකොට මහා ලොකුවට කෑ ගහනා ඉන්නවානේ. හැබැයි ඒ අය ඉන්න ආයතන තුලම තමයි ඒ ආයතන මට්ටමින් ගන්න තීරණ අනුව කොයිතරම් පාඩු උනත් අවුරුදු 3න් 3ට අසීමාන්තිකව වැටුප් වැඩි කරගෙන තියෙන්නේ, දීමනා අරගෙන තියෙන්නේ. කොයිතරම් පාඩු උනත් දීමනා අරගෙන බිලියන ගණන් වේදම් කරපු විදිය විගරණ වාර්තාවලින් ඔප්පු වෙලා තියෙද්දිත් ඔය කියන වෘත්තීය සමිති නායකයෝ ඒවට ඇහුන්නේ නැහැ වගේ, දැක්කේ නැහැ වගේ ඉන්න එක තමයි අපිට තියෙන පුදුමේ. ඒ නිසා නේද විස්රාම වැටුප ඕන්නේ නැහැ, ඕක විසි කරලා දාන්න ඕනේ කියලා විස්රාම වැටුප් ගන්න මිනිස්සු ඒ ගැන කතා කරනකොට වෘත්තීය සමිති නායකයෝ තමන්ට ඕන දේශපාලන මතය වෙනුවෙන් විතරක් පෙනී සිටිනකොට මේ ආයතන ලාභ ලබයිද, මේ ආයතන ජනතාවට බරක් නොවි යයිද? ඒ නිසා ඉතින් නේද දැන් වැඩිය කෑ ගහන්නත් බෑ. අර අමුල් කිරි බිව්වා නම් සද්ද නොකර ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ලක්ෂ 75ක අයිස් කුඩු එක්ක නාවික හමුදා ලොක්කෝ දෙකක් දැලේ අද වාර්තා කර තිබෙනවා. ලංකාදීප පුවත්පතට තොරතුරු වාර්තා කරන්නේ මනොප්‍රිය ගුණසේකර. ₹75,000 පමණ වටිනා අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලොතිනන් කමාන්ඩවරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මුල්ලෙරියා පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත්ත කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම දිනමින පුවත්පතත් වාර්තා කරනවා ඒ කාරණේ. නාවික ලොතිනන් කමාන්ඩර් දෙදෙනෙකු ඇතුළු 4ක් ලක්ෂ 75ක අයිස් එක්ක දැලේ කියලා තමයි වාර්තා කරන්නේ. බලන්න නේද රට වටේට තියෙන රන් වැටේ ඉන්න අය ලක්ෂ 75ක අයිස් එක්ක මාට්ටු වෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් වැටේ වැට කොයිතරම් හයියද කියලා. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. ෆෝන් ආන්සර් නොකළ OIC ලා 7කට වැඩ වරදී. මහජනතාව විසින් ලබා දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දිනකට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මාළිගාකන්ද උසාවියේදී කුඩ්ඩා පැන ගියාට සැරයන්ගේ සහ කොස්තාපල්ගේ වැඩතහනම්. බණ්ඩාරගම් බිමල් ජයසිංහ තොරතුරු වාර්තා කරනවා. අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු මාළිගාකන්ද අධිකරණ භූමියේදී අත්අඩංගුවෙන් මිදී පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකුගෙන් සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි කියලා තමයි අද වාර්තා කරන්නේ. යස්සෙතින් මෙහෙයුම් තිලර මෙහෙයුම් මෙහෙ මෙහෙයුම් කොයි මෙහෙයුම තිබ්බත් වැඩක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ අය සම්මම් තැන්වල වංචා දෝෂණවල සම්බන්ධ නම් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට උදව් කරනවා නම් නේද, සමහර තැන්වල මද්ද්‍රව්‍ය අලෙවි කරනවා නම්, කොළියට ගිහිල්ලා මිනී මරනවා නම් ආරක්ෂක අංශවල නිලධාරීන්, ඉතින් රටේ කොහෙද ආරක්ෂාව තර කරන්නේ? රටේ කොහොමද සාමාන්‍ය ජනතාව බයක් නැතුව ජීවත් වෙන්නේ? අපි යමු ලංකාදීප පුවත්පතට. පොලිස් වෙසින් ඇවිත් වෙළඳසල් හිමිකරුගේ ලක්ෂ 2 හමාරක් උස්සලා. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින් කඳාන ප්‍රදේශයේ වෙළඳසැලකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙළඳසැල් හිමිකරුගේ කලිසම් සාක්කුවේ තිබූ ₹2,48,000 මුදලක් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා කියලා කඳාන පොලිසිය කියනවා කියලා තමයි අද වාර්තා කරන්නේ. කොටුවේ කඩා ලක්ෂ 55ක් අරන්. කොළඹ කොටුව පළමුනි හරස්වේදී වෙළඳසැලක හත්තිරි මහලේ දොර කඩා ඇතුළු වෙලා ලාච්චුවල තිබූ ₹55,00,000 අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පිටකොටුව පොලිසිය කියනවා කියලා අද වාර්තා කර තිබෙනවා ලංකාදීප පුවත්පත. එතරින් අපි එමු දිවයින ජාතික පුවත්පතට. හෙට 21 වෙනිදා, අප්‍රේල් 21 වෙනිදා කියලා කියන්නේ බොහොම කළු සටහනක් අපේ රටේ ඉතිහාසයට එක් වුණු දවසක් බවට පත් වෙනවා. පාස්කු දින ප්‍රහාරය, පාස්කු සැඹරුම් අවස්ථාවේ එල්ල වූ ප්‍රහාර මාලාවත් එක්ක පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි. කොච්චිකඩේ දෙව්මැදුරේ විශේෂ ආගමික උළෙලක්. පාස්කු ඉරිදා බෝම ප්‍රහාරය සිදුවී හෙටට වසර 5ක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී විවිධ ආගමික නායකින් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. නෝමන් පලියවඩන තමයි තොරතුරු ගෙනෙන්නේ අද දිවයින ජාතික පුවත්පත වෙනුවෙන්. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. වාර්තා කර තිබෙනවා සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 5ක් CID ප්‍රශ්න කරලා තිබෙනවා. සිල් ගාමිණී පියතුමන්ගෙන් පැය 5ක ප්‍රකාශයක් කියලා තමයි වාර්තා කරන්නේ. ගෑන් සූර්යාත්‍ය තමයි තොරතුරු ගෙනෙන්නේ අද ලංකාදීප පුවත්පත වෙනුවෙන්. පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ මගින් සිරිල් ගාමිණී පියතුමාට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර යනව ඔහු ඊයේ පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ සහ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් පළ කළ අදහස් සහ
දේශපාලන වේදිකාවෙත් මේ දවස්වල පාස්කු ප්‍රහාර ගැන නැවත වතාවක් කතා බහක් ඇති වී තිබෙනවා. ඒ සියල්ල බලලා අපි මේ ගැන කතා කරමු. කොළඹ අගරදුගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ලිඛිතව දන්වා තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධිගත කරුණු උන්වහන්සේ දන්නා බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දෙමින්, ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මේ ගිහිල්ලා අපි කියන දේවලුත් ප්‍රයෝජනවත් වෙයිද කියලා මම දන්නේ නැහැ. කවුද මේක පිටිපස්සේ හිටියේ කියන එක හොයාගන්න ඕන තරම් කරුණු තියෙනවා. මේකේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. සාධාරණයක් වෙයි කියලා විශ්වාසයද දැන්? පෞද්ගලික නම් මට විශ්වාසයක් නැහැ. පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් පසු පසුරු 2:20ට පමණ සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියා. පළවෙනිම කියන උන්දේ තමයි මේ ඉතාම හොඳින් පිළිගත්තා. සංග්‍රහත් කරලා බොහොම සුවදශීලීව බොහොම උනන්දුවෙන් අද දවසේ මේ කරගත්තා CID එක. මේ උනන්දුව CID එකට නෑ කියලා මේක නෙමෙයි මං කියන්නේ. නමුත් CID එකට මේක කරන්න දෙන්නේ නැති පිළිවෙලක් තමයි අපිට පේන්නේ. ඉහළින් ඉන්න අය. නමුත් දැන් ඒවා පිළිබඳව ප්‍රශ්න කරද්දි මට හිතුනේ කිසිම කියන්නේ ලොකු බරපතල කමක් නැති වටිනාකමක් නැති ප්‍රශ්න තමයි මගෙන් ඇහුවේ කියලා. අපි නොයෙකුත් දේවල් අධ්‍යයනය කරලා හොයාගත්තු දැනට වැඩි එළිදරව් වෙලා නැති තොරතුරු ගණනාවක් මම ලෑස්ති වෙලා ගියා. ඒවා මූලාශ්‍ර සහිතවම මම දුන්නා. ඒ වගේම අපි අර ජනාධිපතිවරයාට ඇරියානේ ලිපියක්. ඒ ලියුම බාර දුන්නා CID එකට. අද බාර දුන්නු කරුණු විතරක් ගැඹුරෙන් අවංකව සාධාරණව විමර්ශනය කළා නම් ඕන කමින් ඒ හොඳටම ඇති. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යතාවයත් පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටපු අය උමන්ත්‍රණය පිළිබඳ සත්‍යතාවයත් හොයාගන්න. නෑ එහෙම මූලිකවම නැහැ. එහෙම කියලා නෑ. දන්නා ඉතින් ඒක ඉතින් දැන් මෙහට ඇවිල්ලා ප්‍රකාශයක් දුන්නා කිව්වනේ. පිටස්සේ ඒක රහස්‍යභාවය ඕනයි කියලා ඒක රහස්‍යභාවයෙන් තියාගත්තනේ. මෙතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මතුවැති දේශපාලන වාතාවරණය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතින්ද මෙලෙස අදහස් පළ කළා. දැන් කාදිනල් වහන්සේම කියනවා උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රැවටුණා කියලා. එහෙමනම් රැවටීම තුලින් උන්වහන්සේ දායක වෙලා තියෙන්නේ මේ රට විනාශ කිරීමට මුකයට ගෙනියන කණ්ඩායමකට. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගිහිල්ලා කාදිනල් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ එහෙමනම් වැදගත් ප්‍රශ්නයක් මේගොල්ලොන්ගෙන් ඇසිය යුතු නේද? ඔබේ ජාතික ලයිස්තුවේ ඉන්න ඊබ්‍රහීම්ගේ පුතාලා දෙන්නත් මේ මරාගෙන මැරෙන කණ්ඩායමේ හිටපු කෙනා. එහෙමනම් ඔබ කොහොමද මෙවැනි අපරාධ කල්ලියක එහෙම නැත්නම් පවුලක සමාජිකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරේ කියන එක ඇසිය යුතුයි නේද? පළවෙනි වතාවට කාදිනල් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ජාතිය මේ රට පාවලා. ඒ පාවලා දින විපාක මේ රටේ ජනතාව අතරත් භුක්ති විඳිනවා. එමනම් දැන් දේනි වතාවටත් කාදිනල් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරන්න යන්නේ ඊටත් වඩා මිනිමරු කල්ලියකට මේ රට පාවා දීලා සහරන් කල්ලියට ඉතාමත්ම සමීප ඒ කල්ලියත් එක්කලා මේ ජනතා විමුක්ති පෙරමුණේ මිනිමරු දේශපාලන කණ්ඩායම එකට පූට්ටු කරන්න හදනවාද කියන එකත් අපට බරපතල සැකයක් ඇති වෙනවා. එහෙනම් තවදුරටත් කාදිනල් වහන්සේලාගේ මෙවැනි රංගපෑම් වලට රටේ ජනතාව මුලා විය යුතුද? දැන් ජනතා විමුක්ති පෙරමුණත් කියනවා තමන් මෙහෙම ආවහම මෙහෙම කරනවා කියලා. ඉතින් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ජාතික ලැබිසි හිටපු අයගේ දරුවෝ තමයි මේ මරාගෙන මැරෙන තැන්ට ආවේ පාස්කු පහරි. ඒ අය දැන් දෙන පොරොන්දු පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාවට විශ්වාසයක් කරන්න පුළුවන්ද, කාදිනල්තුමාට විශ්වාස කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන හොඳම හොයා බැලීම කරන්න පුළුවන් වෙන්නේ, එලිදරව කරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ දේශපාලන පක්ෂය තමන්ගේ ජාතික ලයිස්තු අපේක්ෂකයාගෙන් පෞද්ගලිකව ප්‍රශ්න කරෝතින්. තමන්ගේ දරුවනේ, දරුවෝ එක්කෙනෙක් නෙමෙයි, දරුවෝ කීප දෙනෙක්. මේ gedara නම් ඒ තත්ත්වයට සම්බන්ධ මම හිතන්නේ ලොකු එලිදරව කිරීමට එයාට හැකි වේවි. ඇයි ඒකට අවුරුදු පහ ප්‍රමාද වුණේ කියන එකත් ප්‍රශ්නයක්. පාස්කු දින ප්‍රහාරය එල්ල වෙලා වසර පහක් හෙටට ගත වෙනවා. හෙට 21 වෙනිදාට. දැන් මේ අදහස් දැක්වීම තුළ කතා කරගෙන ආපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී රෙදි ඇඳගෙන හිටියාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු විතරක් නෙවෙයි, පොහොට්ටුවේ අයත් එහෙමයි. ඇයි අපි එහෙම කියන්නේ? රංගේ බණ්ඩාර හිටපු ආණ්ඩුවක් තිබ්බ කාලෙක පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ඒවා වලක්වා ගන්න කටයුතු නොකරපු නායකයෝ යටතේ තමයි ඒ අය ආණ්ඩුවේ වාඩිලා හිටියේ. එනිසා අපිට අදහන්න තියෙන්නේ රෙදි ඇඳගෙනද අද ඇවිල්ලා පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීලගෙත් අපිට අහන්න තියෙන්නේ ඒ කතාව තමයි. රෙදි ඇඳගෙනද මේ කතා කියන්නේ? දේශපාලන වේදිකාවේ 2019-20 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙනවා කියලා පාස්කු ප්‍රහාරයේ වින්දිතින්ගේ කඳුළු විකුණ විකුණ ඡන්ද හිඟා කාපු ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ.
තියෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා එවකට අග්‍රාමාත්‍යවරයා විදිහට හිටියා. ඊට පස්සේ රාජපක්ෂවරයා තුළු පොහොට්ටුව තැන් තැන් වල විකුණු විකුණ ගියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයට දඬුවම් දෙනවා කියලා. අවුරුදු පහක් පිරෙනවා. තමන්ගේ දරුවා තමන්ට නැති වෙච්ච වේදනාව, තමන්ගේ අම්මා තාත්තා තමන්ට නැති වෙච්ච වේදනාවෙන් මේ මිනිස්සු අතරත් දුක් විඳිනවා. තවත් මේ මිනිස්සුන්ගේ දුක විකුණ විකුණ ඡන්ද හිඟා කරන්න එපා කියලා තමයි දේශපාලඥයන්ට අදාළ අනිත් අයට අපිට කියන්නට තියෙන්නේ. මොකද මේ ජනතාව අවුරුදු පහක් තිස්සේ විඳින වේදනාවට දුකට ඔය කතා කරන කිසි කෙනෙක් අද වෙනකන් සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ. අපි සූදානම් කෙටි විරාමයකට යමු. අධිකරණයට කලින් මෛත්‍රීට තහනම පැනවූයේ ජනතාවයි. මෙම කියන්නේ එකට හිටපු අමරවීර මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දොරේ අධිකරණය තහනම් කිරීමට පෙර ජනතාව විසින් තහනම් පනවා තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ කෘෂිකර්ම අමාත්‍ය බහින්ද අමරවීර ප්‍රකාශ කළා කියලා නෙත්මි පූජනීය තමයි අද දිනමෙන පුවත්පතට වාර්තා කරන්නේ. ඒත් එක්කම තිබුණ නිදහස් පක්ෂයේ ඇතුලේ අර්බුද විසඳන්න මැතිවරණ කොමිසමට බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති නමුත් පක්ෂයේ අභ්‍යන්තර ගැටළු විසඳීමට කොමිසමට නෛතික බලයක් නැති බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් කිව්වා කියලා සුභාෂිනී සේනානායක තමයි තොරතුරු වාර්තා කරන්නේ. එස් එම් චන්දසේන මහතාගේ ප්‍රකාශයක් තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයෙන් අපිට වාසිත් නෑ, අවාසිත් නෑ. එරික් ගාමිණී ජනප්‍රිය තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. නිදහස් පක්ෂයෙන් තමයි බොහෝ අය ඉතින් ඡන්දෙට මුලින්ම ආවේ. නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන හදාගෙන නිදහස් පක්ෂ අර්බුදය ගැන තියේ ලොකු කතාවක් ගියා. අපි ඒ කතාවත් බලලා ඉමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම ඒ සම්බන්ධතාවය අදටත් ඒ විදිහම තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත මාව එකතු කරගන්න ඕන නම් ඒ එකතු කර ගැනීමට ඔවුන්ට අයිතිය තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නම් කොන්දේසි දාන්න නැතුව අරග අයින් කරගෙන එන්න, නඩු අයින් කරගෙන එන්න, ඒවා කියන්නේ නැතුව ඒගොල්ලෝ ඉස්සලා පෙන්වන්න ඕනේ කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා. අදත් මම කියන්නේ තනතුරු පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. යනේන මන් නැතුව ඉන්න පිරිසකට, කොහොට්ටුවෙන් ඡන්දිල්ලන්න බැරි පිරිසකට, නවාතැන් පොලක් විදියට, අම්බලමක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ස්ථානයක් හදාගෙන යනවා පොදු ජන එක්සත් පෙරමුණ කියලා. ඊළඟ මැතිවරණයට පෙර ජනාධිපති වෙනද වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය අද සමගි ජන බලවේගයට වේගෙන් ඇතුල් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයේ අපිට කිසිම වාසියක් වෙන්නේ නැහැ, වාසියක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කොයි වෙලාවත් යපිලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපෙන් යපිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි තමයි ඉදරේ පොහොට්ටුවෙන් ඡන්දෙල්ලලා. ඔය පාර්ලිමේන්තුව 14 දිනක් ආවේ. ඒ 14 දින දැන් සීසී කර කැඩලා ගිහිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය කට්ටියම එකතු වෙලා පෙට්ටිය අන්තිම ඇනේ තමයි ඔය ගහගහ ඉන්නේ. හිට අනිද්දා මීදම් කරන්න තමයි තියෙන්නේ පෙට්ටිය. දාලි පාරේම 1947 ඉඳන්ම ආණ්ඩු කරපු හැම දෙනාම එකතු වෙලා එක කඳවුරක යනවා නම් ඒක තමයි රටට වින කරපු කඳවුර. මේ පැත්තේ ඉන්නවා රට ගොඩ ගන්න බලාගෙන මාලිමාව සහ ජනතාව. ඉතින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් චන්ද්‍රිකා කුමාරතුංග ගිහිල්ලා රයිල්ගේ කකුල් දෙක මත තියෙනවා. ප්‍රවෘත්ති මවන ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාලකයන් හැටියට ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්. ඒ පාලකයන් ගත්ත ණය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවමින් තිබෙන්නේ. ඕනනම් පාර්ලිමේන්තුව වහලා දාන්න 225ට ගෙදර ඉන්න කියන්න තනි රනිල්ට රට බාර දෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවමදාක්වත් බයිසිකල් එක පැදගෙන ගියේ නැහැ. ඔහු පොල්ලේ ඉඳගෙන තමයි හැම වෙලාවෙම ගියේ. වෙන එක්කෙනෙක් පදිනවා, රනිල් වික්‍රමසිංහ පොල්ලේ යනවා. ඉතින් එහෙම තියෙද්දි අපිට ආරාධනා කරනවා ඔවුන් සමග එකතු වෙන්න කියලා. සමස්ත එක්සත් ජාතික පාක්ෂයන්ගෙන් 90% ඉන්න සමග ජනබලය. සජිත් ප්‍රේමදාස මැතිතුමාට බයිසිකල් එක පැදගෙන යන්න පුළුවන්. ඕන්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පොල්ලේ උඩ ඉඳගෙන යන්න පුළුවන් අර වෙන්දා වගේ. සමග ජනබලයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාට සහයක ලබා දුන්නත් ඉදිරියේදී අපිට සලකලා බලන්න පුළුවන් වෙනත් අනතුරක් සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න. සජිත් මහත්තයා බයිසිකලේ පරිමහත්තයා පදිද්දී මේ ජනතා විමුක්ති පෙරමුණ පුලංගරින්
සජිත් ප්‍රේමදාසතුමා ජනාධිපතිවරණ බයිසිකල් එක පදිද්දි ඔන්න රනිල් විකමසතුමා පොල් උඩ තියාගෙන යන්න පුළුවන් ඒත් ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් ඒ බයිසිකල් තල්ලු කරලා අපිට මේකට සහයෝගය දෙන්න රනිල් මහත්තයා එතුමාට මම හිතන්නේ අශෝක බේසිංහ මහත්තයා පොඩි විහිළුවක් වෙන්න දෙති කරන්න නැත්තේ එතුමාට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කොහොමවත් ඉතින් අපිට නම් එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ එතුමා අපිට එකතු කරගත්තොත් අපිට පාඩුවක් වෙන්නේ මොකද එතුමා රාජපක්ෂ පවුලේ හිතවත්ම මිත්‍රයා එතුමාට වෙන අනාගතයක් නැහැ එතුමාට රාජපක්ෂලත් එක්කම දේශපාලන වශයෙන් මැලවෙන්න සිදු වෙනවා මේ දිනය අපිට ටවුන් හෝල් එකේ ලබා දෙන බවට අපිට පොරොන්දුවක් ලැබුණා හැබැයි අපිට පේනවා ඒ ස්ථානය ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න රණලික්ෂ මහත්මයා ඉතාමත් ළඟින් ඔවුන් සමග සම්බන්ධකම් පවත්වනවා ඔහුගේ ලොකුම බලාපොරොත්තුව තමයි ජීවිතේක අපිට තැනක් ලබා නොදෙන තත්වයටම මේ ආණ්ඩුව සමගි ජන බලවේගයකට බය වෙලා තියෙනවා. අපිට ලැබිලා තියෙන්නේ ලේක් හවුස් එක ඉස්සරහා ඩීආර් විජේවර්ධන මාවත ජනාධිපතිතුමාට අපි අභියෝගයක් ඉදිරිපත් කරනවා. අපිට ලොකුම තැන කොළඹ දෙන්න. ඔබතුමාලා බය නැත්තම්, ජේපී එක බය නැත්තම්, ඒ අභියෝගේ බාර අරගෙන මම අපිට කෝල් ෆේස් එක දෙන්න. කොළඹ තැනක් හම්බුනේ නැත්තම් ඔබතුමාලා මොකද්ද ගන්න කියාම? අපිට අරලිය ගහමන්ත්‍රිය තමයි එහෙනම් කරන්න වෙන්නේ. වැඩ කරන්න සිද්ධ වෙනවා ඉතින්. නිදහස් පක්ෂ අර්බුදයේ SWRD බණ්ඩාරනායක මහත්තයා වෙලාවට ජීවතුන් අතර නැත්තේ සමහර අය නේද බැලුවට පස්සේ තින් ওই සමහර පක්ෂවල අය කොයි කවුරු ආණ්ඩු බලේ පිහිටුවත් ඒ අය ඇමතිවරු නේද ඒ ඇමති අර ඇමති මේ ඇමති සමහර අය ජීවිත කාලෙටම ඇමති කොහෙරි පැත්තකට ගිහිල්ලා මුක්කෝ ගහන් ඇමතිකමක් අරගෙන ඉන්න එක තමයි කරන්නේ ඒ අතින් බැලුවට පස්සේ තින් ඇමති කටුවලට ආදරය පක්ෂවලට ආදරය තනතුරු වලට ආදරය කියලා ඔබට හිතා ගන්න පුළුවන් තරුණ තරුණියන් අපේක්ෂා කරන රට නිර්මාණය කළ හැකියි විශ්වාසයක් තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේදී කියයි කියලා නාලක රත්නායක තමයි අද දිවයින පුවත්පතට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම කම්කරුවා විදේශ රක්ෂා අමාත්‍ය මනෝජ් නානක්කාරගේ ප්‍රකාශයක් තිබෙනවා. රට බේරා ගන්නා බවට පුරසාරම් දොඩන පිරිස එදා තරුණයන් 60,000කට දිවි අහිමි කළා කියලා තමයි ඔහු චෝදනා කරන්නේ. සුභාෂිනි සේනානායක තමයි ලියන්නේ. මැයිදිනිය සැමරීමට සියලු පක්ෂ සූදානමින් මෙවර මැයිදින රැලිය සඳහා සියලු දේශපාලන පක්ෂවල උපරිම ශක්තිය පෙන්වීමට ඒ පක්ෂ සූදානම් කියලා සුභාෂිනි සේනානායක අද තොරතුරු වාර්තා කළා තිබෙනවා දිවෙන පුවත්පතේ එක්තරා තැනක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා කායික සම්බදතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගෙන නොමන් පලිහවඩන තමයි ලියන්නේ කායික සම්බදතාවක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරුන් සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි වාර්තා ගන්න. ඒත් එක්කම සඳහන් කර තිබෙනවාද එම එතනම තවත් තැනක වෙන මෙහෙම මාස දෙකක දරු ගැබක් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ අද දිවයින ජාතික පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට බොහොම ආందోళනාත්මක කාරණයක් කොමුණත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වනවා කියන කාරණය තමයි අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. නාගදීපයට ගිය බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් බිලිඳා සුවෙන් කියලත් අද දිනසෙන රතුගමගේ වාර්තා කර තිබෙනවා. යාපනයේ සිට නාගදීපය දක්වා යාත්‍රා කරමින් තිබූ ගී බෝට්ටුවක් තුළ කාන්තාවක් විසින් පිරිමි දරුවෙකු ප්‍රසූත කොට තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි එමු ලංකාදීප පුවත්පතට. පිටකොටුව බස් පොලේ කඩ 64ක් ළඟමට කෝටි 4ක් පොලු තියලා ජල විදුලි දෙකම ගෙවලත් නැහැ කියලා තමයි නිමල කොඩිතුවක් අද වාර්තා කරන්නේ. දියඹේදී ඇල්ලූ කෝටි 380ක කුඩු රස පරීක්ෂකට දෙවුන්දර සිට කිලෝමීටර 246ක් ඈතින් ගැඹුරු මුහුදේ නාවික හමුදාව අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380කට අධික වෙළඳ වටිනාකමකින් යුත් කිලෝ 263ක මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඊයේ යොමු කළා කියලා රෝෂන් තුෂාර තමයි තොරතුරු වාර්තා කරන්නේ. රුමේනියාවේ මිනී මැරුමකින් පැන ගිය ශ්‍රී ලාංකිකයා අවුරුදු 23කට පස්සේ අල්ලයි විමුක්ති එස් රුද්‍රිගෝ තමයි අද තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට. හාල් ලොරිය පෙරලී රියදුරන් ගෝලයත් දෙදනාත් රෝහලේ අම්පාර සිට වැලිවරට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරියතයක් මේ විදිහට ඊයේ බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය ආසන්නයේදී පෙරලී ගොස් තිබුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ අපි තවත් තැනකට ගියෝතින් දිස්ත්‍රික්ක 4ක 11,000කට බොන්න වතුර නැහැ. නිමල කොඩිතුවක්කු තමයි තොරතුරු වාර්තා කරන්නේ. පවතින නියන් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 4ක පවුල් 3645කට අයත් පුද්ගලින් 11,410ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා කියලා අද වාර්තා කරලා තියෙනවා. බොන්න වතුර නැති දිස්ත්‍රික්ක 4ක 11,000ක් ඉන්නවා කියලත් වාර්තා කරනවා. මේ ඉතින්
මේ මේව පේන්නේ නැද්ද දන්නේ නැහැ ඇමතිවරුන්ට නේද මන්ත්‍රීවරුන්ට කැබිනට් එකේ ආයෙට හැම පැත්තෙම හොඳයි හොඳයි කියනකොට බොන්න වතුර නැති අය තාම ඉන්නවා කියලා ඒත් එක්කම අපි අවධානය යොමු කරමු දිසාපති කාර්යාලවල බවුසර අතුරු දහන් බවුසර පහක් අතුරු දහන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රුපියල් කෝටි 33ක වියදමින් ලබා දුන් ට්‍රැක්ටර් බවුසර 991කින් පහක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 4කින් අස්ථානගත වී ඇතැයි ජාතික විකිරණ කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා කියලා තමයි තියෙන්නේ ඉදිකට්ටක් වගේ නම් ඔන්න නැති වුණාට පස්සේ හොයාගන්න අපහසුයි කියත හැකි බවුසර පහක් අතුරුදන් වෙලා දිසාපති කාර්යාලවලින් අපි යමු දිනමින පුවත්පතට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනයේ වරදකරුවන් වසර 35කට පස්සේ කොටුවීමේ සිද්ධිය වරදකාර සුමනසේකර 24 දක්වා රිමාන්ඩ් තම බිරිය සමග ඇතිකරගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය වඩුආරච්චිගේ අමරසිරි නැමැති අයෙකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරයේ කොටස් වලට කපා සංගවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණය මගින් මරණ දඬුවම නියමුව බන්ධනාගාරගත නොවි වසර 34ක් සැඟව සිටි ප්‍රධාන සැකකරු පෝගොඩ මණ්ඩාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ වසර 34කට 35කට පස්සේ නීතියට කොටු වෙලා මා මරා දැමූ පසු මරණ පරීක්ෂණ වැඩක් නැහැ ඊට පෙර නිසි ආරක්ෂාව ලබා දෙන්න මඩකලපුව උප ප්‍රධාන සංගනායක අම්පිටිය සුමන රතන හිමි කියයි කියලා සුසන්ත අමරබන්දු තමයි අද තොරතුරු වාර්තා කරන දශක ගණනාවක් පුරා නැගෙනහිර පළාතේ ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගමින් මෙහෙවර රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අම්පාර හා මඩකලපුව උප ප්‍රධාන සංගනායක අම්පිටියේ සුමන රතන හිමියන්ට දැඩි ජීවිත තර්ජනයක් රැසක් තිබියදී කිසිදු ආරක්ෂාවක් ලබා දී නැති බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම අපි දිනමින පුවත්පතේ මු තැපැල් දෙපාර්තමේන්තුවේ නම භාවිත කරමින් ජනතාව නොමග යවන ව්‍යාපාරයක් ගැන තොරතුරු හෙළි වෙලා ව්‍යාජ ජංගම දුරකථන අංකවලට රැවටෙන්න එපා තැපැල්පති අවධාරණය කරයි සුභාෂණ සේනනායක තමයි ලියන්නේ. කඳාන ව්‍යාපාරිකයාගේ 144ක් වටිනා පවුම් 27ක් ඉස්සූ සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට. මංකොල්ල කෑ මුදලින් මිලදීගත් වාහනය තමයි ඔය ඡායාරූප සටහනේ දැක්වෙන්නේ. රන්බාන ව්‍යාපාරිකයාගේ මොහොනට කුඩක් ගසා 240,000ක රන්මාලයක් පන්නලා. රන්මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා රන්මාල කිහිපයක් පරීක්ෂා කර බැලීමට ඉල්ලාගත් අවස්ථාවේදී රන්බාණ්ඩ වෙළඳසල් හිමිකරුගේ පුත්‍රයාගේ මුහුණට සුදු පැහැති කුඩු වර්ගයක් දමා ගසා 240,000ක් වටිනා රන්මාලයක් කොල්ලකා පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට අරන් තිනවා කියලා අනුරාධපුර මුලස්ථාන පොලිසිය තමයි කියන්නේ. කුරුමිනි විෂකින් යාපනයේ මියගිය අයගේ සිරුරේ කොටස් රස පරීක්ෂකට කුරුමිනියෙකු දෂ්ට කිරීමෙන් රෝගී වූ පුද්ගලයෙකු යාපනයේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී මියගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන එම සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාට යොමු කර තිබෙනවා. මොකද මේ කුරුමිනියෙකුගේ විෂක් නිසා තමයි මේ පුද්ගලයා මියගොස් තිබෙනවා කියලා තොරතුරු වාර්තා වන්නේ. අද හවස දෙකෙන් පස්සේ යන ගිගුරුම් සහිත වැසි බස්නාහිර සබරගමු කියන පළාත්වලට ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට අද දෙකෙන් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තියෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ දිවයින ජාතික පුවත්පත. උකුවෙල සනසේ කෝටි 70ක වංචාව දන්වා මධ්‍යම ආණ්ඩුකාරවරයාට ලිපියක්. උකුවෙල සනස බැංකුවේ සිදු ඇති බව කියන රුපියල් කෝටි 70ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සනස බැංකුවේ නව අධ්‍යක්ෂවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්‍යෝ ගමගේ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. සනස උකුවෙල පමණක් කෝටි 70ක වංචාවක්. කෝටි 70ක්. අපි සූදානම් කෙටි විරාමයකට යමු. අනතුරු බණවතත් පත්තරේ විස්තරය සමගින් හෙරු සීඅයි හරහා නිරන්තරයෙන් අපි රට හමුවේ අනාවරණය කරන වංචා එහෙම නැත්නම් දූෂණ ක්‍රියාවන් අක්‍රමිකතා බොහොමයයි. වගකීතු මාධ්‍යයක් විදිහට ඒ සියලු තැන් අපට පෙන්වා දීමේ හැකියාවක් තිබෙනවා. ඒවට නීතිය ක්‍රියාත්මක කිරීම මේ රටේ නීතිය කරවන නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ වගකීමක්. ඊයේත් අපි ඒ වගේ මහා පරිමාණ ජාවාරමක් හෙළි කළා. බලන්න. සංචාරක පක්ෂීන් වැඩි වශයෙන් මෙරටට ළඟාවන ප්‍රධාන දොරටුව වන මන්නාරම දූපත අවට ප්‍රදේශය සම්බන්ධයෙන් මෑතකදී දැඩි කතාබහක් නිර්මාණය වුණේ ඉන්දියාවේ අදානි සමාගම විසින්
මෙරට ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීමට මන්නාරමේ සංචාරක නිරත හිරු CIA කණ්ඩායමට අදාළ ප්‍රදේශයේ රජයේ පෞද්ගලික මෙන්ම වෙරළ ආශ්‍රිත ඉඩම් වැටවල් ගසා කොටුකර විකිණීමේ ජාවාරමක තොරතුරුද හෙළිවුණා. මෙම ජාවාරම සිදු කරන්නේ රාත්‍රී කාලයේ පැමිණෙන සංවිධානාත්මක පිරිසක් විසින්. ඉල්මනයිට් රූටයිල් සර්කෝල් සහ විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු මොනසයිට් නැමැති ඛනිජ ද්‍රව්‍ය මෙයාමට පරිසරය පුරා විසිරී පොවතින බැවින් එම ඉඩම්වල වටිනාකම අතිමහත්. ඉන්දියාව මෙන්ම ඕස්ට්‍රේලියානු පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් මේවන විටත් මෙම ඉඩම්වල පවතින ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ගසාගෙන සිටින පසුබිමකයි සංවිධානාත්මක පිරිස් බලහත්කාරයෙන් මෙම ඉඩම් මහා පරිමාණයෙන් කොටුකර විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කරන්නේ. ඉස්සර ඒ වගේ ගැටලුවක් තිබෙත් නෑ. විදුලි කේස් අදානගේ ප්‍රොජෙක්ට් එකයි සෑන් මිනරල්ස් ප්‍රොජෙක්ට් එකක් ආප ගමන් හොරෙන් ඉඩම අල්ලගෙන රැට එකට දෙකට ඇවිල්ලා කණු හිටවලා වැටක් ගහලා අක්කර 100ක් 200ක් 300ක් වගේ තමයි මේක ගහලා තියන්නේ. IGP ඔෆිස් වෙනකන් අපි ගිහලා කම්ප්ලේන්ට් කරලා තියෙනවා. හැබැයි ඇක්ෂන් නෑ. සංවිධානාත්මක ඉඩම් ජාවාරම් කරුවන් මෙම ප්‍රදේශයේ තල්ගස් දහස් ගණනක්ද බෙලස ගිනි තබා විනාශ කර ඇත්තේ මෙම ඉඩම් මොඩු බිම් බවට පත් කිරීමේ අරමුණ ඇතිවයි. මේ වන විටත් අක්කර 100 ගණනක් නීති විරෝධීව වැටවල් ගසා වෙන් කර ඇති අයුරීමේ රෑඅර්ත් මිනරල් වටිනා කියන ඛනිජ ද්‍රව්‍ය තියෙන මේ ඉඩම් මේ ජාවාරම් කාර්යය විකුණන්න පටන් අරන් තියෙනවා. තල් කැලෑ පිටින් ගිනි තියලා ක්‍රමිකව තල්ගස් මරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන මේ මන්නාරම දූපතේ විශාල කුමන්ත්‍රණ ප්‍රමාණයක් සිද්ධ වෙමින් යනවා. අපගේ මෙම අනාවරණයෙන් පසුව හෝ මෙම ඉඩම් ජාවාරම් කරුවන්ට එරෙහිව රටේ නීත්‍ය ක්‍රියාත්මක නොකළහොත් තව නොබෝ දිනකින් තල්ගසක්වත් මේ ප්‍රදේශයේ ඉතිරි නොවනු ඇත. එසා නීතිය ක්‍රියාත්මක කරන අයගේ වගකීම මේවා කාටවත් හොරෙන් කරන්න පුළුවන් දේවල් නොවේ. මේ අදාළ ප්‍රදේශවලින් බලධාරීන් මේවා නොදන්නවා නෙවේ. ඒ නිසා මෙවැනි අනාවරණ කිරීම අපි කරේ එකක් දෙකක් සිය දහස් ගණනක් නෙවේ, ඊටත් වැඩි. හැබැයි වැඩේ තියෙන්නේ මේවාට නීතිය ක්‍රියාත්මක වීම අපි මේවා පෙන්වනවා තරම් ඉක්මනට සිද්ධ නොවීම. ඒ නිසා අපි බලධාරීන් ඉල්ලන්නේ මේ රට මේ එක්කෙනෙකුට දෙන්නෙකුට අයිති වැටවල් ගහලා වෙන් කරගන්න පුළුවන් රටක් නෙමෙයි. මේ රට මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම අයිති රටක්. ඒ රට බේරා ගැනීම වෙනුවෙන් අපි කරන කාර්යයට නීතිය පැත්තෙන් උදව් කිරීම ඔබ සතු වගකීමක්. අලුත් අවුරුද්දෙන් පස්සේ දරුවන් අතර පාෂණය පැතිර යාමේ අවධානමක් අද වාර්තා කරනවා දිනමින පුවත්පත. විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා වෛද්‍යතුමන් තමයි කියන්නේ අලුත් අවුරුදු කාලයෙන් පස්සේ කුඩා දරුවන් අතර පාචනීය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා කියලා තමයි සඳහන් වන්නේ. වමනේ බඩේලියාම පාචනීය රෝග ලක්ෂණ වන අතර මේ රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයෙකු හමුවන්න කියන කාරණේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මව සහ පුතුන් දෙදෙනා අතර බහින්බස් වීම දුරදිගයයි. පුතුගේ පොරෝ පහරින් මව රෝහලේ. සහෝදරයාට තුවාල මස්කෙලිය ප්‍රදේශයෙන් තමයි මේ අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ. එකම පවුලේ මව සහ පුතුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව එක් පුතෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මව සහ සහෝදරයා තුවාල ලබා මස්කෙලිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. වදපු අම්මට පොරවෙන් ගහපු පුතෙක් ගැන මස්කෙලියෙන් ඇහෙන්නේ තමන්ගේම පුංචි පුතු අපයෝජනය කළ තාත්තාට මාංචු. වයස අවුරුදු 4ක් වයසද තම පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනයක් කළ වයස අවුරුදු 39ක පියෙක් ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පියවරු කියලා කියන්නේ නේද මේ යම් යම් තැන්වලින් වාර්තාවන අතලොස්සක් වෙන මෙවැනි සිදුවීම් ගැන බැලුවට පස්සේ මෙවන් අම්මල තාත්තලත් අපේ රටේ ජීවත් වෙනවාද කියලා අපිට හිතෙනවා. කොයිතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද. පිරිමි දරුවෙකුට අතවර කරන්න හැදුවායයි පහර කෑ සීයා මරුට. බාලවයස්කර පිරිමි දරුවෙකුට ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන 79 හැවිරිදි පුද්ගලයෙකුට කිතුල් පොළුවලින් පහර දී ඝාතනය කර ඇතැයි දොඩංගොඩ පොලිසිය කියනවා. බණ්ඩාරගම බිමල් ජයසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. පවුලේ යෝජනාවකින් හඳුනාගත් පෙම්වතා ලක්ෂ 10ක කප්පම් ඉල්ලලා සල්ලි නැත්නම් ෆොටෝ සමාජ මාධ්‍යයට දාන බවට තග දාලා සල්ලි වෙනුවට ලක්ෂ 9ක රන්බඩු අරගෙන ගල්කිරියාගමෙන් ඇහෙන මේ කතාව තමන් සතු ඇති ඡායාරූප සමාජ මාධ්‍ය වෙත උදාහරණේ බවට තම පෙම්වතිය බියගන්වලා රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇය සතුව මුදල් නොමැතිකම හේතුවෙන් ලක්ෂ 9ක් වටිනා ඇගේ රන් භාණ්ඩ ලබාගෙන වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළා තියෙනවා.
ප්‍රේමය නේද මේ ප්‍රේමය කියලා ඇහෙන ප්‍රේමයේ මුවාවෙන් ඇහෙන දේවල් ෆොටෝ සමාජ මාධ්‍යට දානවා කියලා පෙම්වතිය බිය ගන්නවලා ලක්ෂ 10ක් ඉල්ලලා ලක්ෂ 9ක රන් බාණ්ඩ අරගෙන ගිහිල්ලා මාර ප්‍රේම කතා ඒවා ලෝක විවාහක රූරජන කිරුලපතා තුෂාර ජයකොඩි ඇමරිකාවට අද වාර්තා කරන්නේ කටුනායක ටීකේචි කපිල දිනමින පුවත්පත වෙනුවෙන් ඇමරිකාවේ තමයි ලෝක විවාහක රූරජන තරගාවලිය 2024 තරගාවලිය පැවැත්වෙන්නේ අපි ඒත් එක්ක මෙමු විදේශ පුවත් කිහිපයකට ගාසා යුද්ධයෙන් දරුවන් කී දෙනෙකු ජීවිතක්ෂයට පත්වලා තිබෙනවද කියලා ඔබ දන්නවද 13800ක් යුනිසෙෆ් සංවිධානය තමයි කියන්නේ අපේ රටේ පොඩි සද්දයක් ඇහුනොත් මානව හිමිකම් ගැන කතා කරන ලෝක සංවිධාන තියෙනවා නෙමෙයි ඒ ලෝක සංවිධානවල වගේ වගක් නැහැ. දරුවෝ 13800ක් මැරිලා. ඉන්දියාවේ මහමැතිවරණයේ ඇරඹේ පළමු අධිර ඊයේ අවසන් දින 44ක් පුරා අධිර 7කින් පැවැත්වෙන ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය තමයි ඉන්දියාවේ පැවැත්වෙන්නේ. දැනට තියෙන යම් යම් මත විමසීම් වලට අනුව පාලක පක්ෂය ඉදිරියෙන් ඒ කියන්නේ ඔවුන්ට වැඩි ජයග්‍රහණක් ලැබෙයි කියන අනාවැකි තමයි පළවෙන්නේ බලමු නේද? අසල්වැසි රට ලොකු අයිය කියලානේ කියන්නේ. ඉන්දියා ජාතිකයෙකුට ඇමරිකානු ජනපති සම්මාන. ඇයි මේක විශේෂ වන්නේ? ඉන්දියා ජාතිකයෙකුට පළමු වරට තමයි ඇමරිකානු ජනාධිපති සම්මාන ප්‍රදානයක් සිදු වෙලා තියෙන්නේ අද වාර්තා කරනවා දිනමින පුවත්පත ජනාධිපති සම්මානය සමග රන් පලිහ ගෞරව සහතිකය සහ ජනාධිපති ජෝ බයිඩන්ගේ අස්තන සද්ද ලිපියද මෙහිදී ලැබිලා තියෙන්නේ අහිංසා විශ්වභාරති සංවිධානයේ නිර්මාතෘ ජයින් ආචාර්ය ලෝකේෂ් නම් කියන කෙනාට එතකම අපියන් ක්‍රීඩා පුවතකට චමරී දුර ඉලක්කයක් අල්ලයි දමිද විජේසූරි වාර්තා කරන මේ වසර දී පැවැත්වෙන 2020 ලෝක උසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සුදුසුකම් ලබා නැතත් තම කණ්ඩායම ඊට සුදුසුකම් ලබා ගත හොත් යා යුතු දුර සම්බන්ධයෙන් නායිකා චමරී අතපත්තු පැහැදිලි ඉලක්කයක් තිබෙනවා කියලා තමයි ඇයට කියන්නේ අපේ රටෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ඇය ඔලිම්පික් වරම් සොයා ශ්‍රී ලංකාවෙන් 4ක් ඩුබායි යති වාර්තා කර තිබෙනවා කුෂාන් සුබසිංහ මිට සීසව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩල පදක්කම් ලාභී ජපුන් අබේකෝන් ආසියානු රන් පදක්කම් ලාභී තරුෂ කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න කාන්තා මීටර 800 නදීෂා රාමනායක කාන්තා මීටර 400 එහිදී තරඟ වැදීමන නියමිතයි කියලා තමයි වාර්තා කරන්නේ නාගලිංගම් ජීවන ගමනට සමුදෙයි අද වාර්තා කරනවා දිවයින පුවත්පත ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිරිවීර සිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභව ප්‍රාප්ත වෙලත් කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක්. අපි සූදානම් කෙටි විරාමයකට යන විරාමෙන් අනතුරුව බලමු කාටුන් විශේෂාංග. විරාමෙන් පස්සේ අපි බලමු කාටුන් ආරම්භයක් ගන්නේ දිවයින පුවත්පතේ බෙම්පියා කාටුනෙන්. අමරවීර මහත්තයාට හම්බෙලා බෙම්පියා මෛත්‍රීගින් වැඩක් නැහැ අපි අපේ ගමන යනවා බෙම්පියෝ. අමරවීර මහත්තයා හැම කියද්දි බෙම්පියා අමරවීර මහත්තයාෙන් අහනවා ඔයගොල්ලෝ යන්නේ වැල් පාලමකද නැත්නම් ඒ දණ්ඩකද මොකේ ගියත් නේද ඒ අය හැමදාම ඇමතිලා. අංජනගේ කාටුන් දිනමින පුවත්පතෙන් පුරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු කණ්ඩායම් එක මිටට ගත යුතුයි කියලා සජින් වාස් කියනවා. දැන් කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔක්කොම එක මිටට ගන්න පුළුවන්. එච්චරයි දැන් ඉන්නේ. එක අතකට ගන්න පුළුවන් ගානක් තමයි දැන් ඉන්නේ. ඕකයි தත්ත්වය. අනුරාධල ඉනවා මෙන්න මෙහෙම. මෛත්‍රීට ඇති වාරණ දිගු විල්ලෙන් මැඩම් චන්ද්‍රිකා ඉඳලා සැනසිල්ලෙන් එන්න අලුත් නායිකයෙක් නව රැල්ලෙන් හිමින් සූට් එක මහනවා හොරගොල්ලෙන්. ඒගොල්ලෝ මහගෙන ඒගොල්ලන්ගේ පරම්පරාවලයිට මන්දන්ද නේද? හොඳයි. ස්වාරිස්ට් හම්බෙලා වජිර අපේවර්ධන මහත්තයා. අනුර සජිත් පොඩි ළමයි. මෙහෙම කියන්නේ වජිර. ස්වාරිස් අහනවා වජිරගෙන්. එතකොට සර් ජෝකර්ද කියන සමහර කතා හැව්වට පස්සේනේ ජෝකර්ලා හොඳයි. සමාල්ලාවට හිනා යනවා. අතියක් විතරේ කියන සමහර කතාවලට. තමොත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයම් දෙවෙන පුවත්පතෙන් උපුටගන්නේ පාර්ලිමේන්තුව වහලා දැන් රනිල්ට රට බාර දෙන්න කියලා වජිර අපේවර්ධන කියනවා බං. රට බාර නොදුන්නොත් පහුගිය ඡන්දෙදි ජනතාව ඒක කළානේ නේද? ඔය දෙන්නේ කියන කතා ඉතින්. දිනමින පුවත්පතර අංජනගෙන එන කාටුනේ සහෝදරවරු දෙන්න කතාවක්. ටෙල්වින් සහෝදරයා අන්ට්‍ර සහෝදරයයි. සජබ අපට විවාදයකට කතා කරන්නේ බොරුවට. ටෙල්වින් එහෙම කියද්දි
අනුර සහෝදරයා කියනවා බොරුවට අපිත් ලෑස්ති කියමු. එමදායි කියන්නේ දිනමින පුවත්පතේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් දෙනවා කියලා මාලිමාව කියනවා බං. තමන්ගේ ජාතික ලයිස්තුවෙන් පටන් ගත්තොත් නරකද සර්? දැන් ඔන්න තමයි කියන්නේ පාස්කු ප්‍රහාරය විකුණ විකුණ ඡන්ද හිඟා කන්න නම් හැමෝටම පුළුවන්. දැන් මේ පොහොට්ටුවේ අර්බුදය අපේක්ෂක තේරීම මගේ වැඩක් නෙවෙයි. එහෙම කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි ඉතින් මහ වැස්සට බැසිල් මලයා තෙමිතෙමි ඉඳිද්දී අපේක්ෂක කුඩය නාමල් කොළුවාට අල්ලන ගමන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මෙහෙම කතා කියන්නේ නේද? එහි බැලුවත් පරම්පරා, මෙහි බැලුවත් පරම්පරා පුත්තුනේ. දැන් බලන්නකෝ දාස හඳින කාටුනේ කවුරු වගේද කියලා අහන්න දෙයක් නැහැ. කවුද කියලා දන්නවා ඔබ? වාහනයක් මේ පාර උස්සන් ඉන්නේ. අනේ ඉතින් මේ කැබිනට් ඇමතිවරුනේ ලංකාවේ හිටපු ලංකාදීප පුවත්පතට ගෙන එන හිනා වැස්ස තිස්සේ ආවිස්සගේ කෙහෙලිය කට ඇරගෙන බාන්න ගිලපු දේවල් ලේසි පහසුද? ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, ඉන්ජෙක්ෂන් තියෙනවා. තුම්මංසල තිලක ලියනවා මෙන්න මෙහෙම. සිටියේ නිතර පොදු ජනතාවම ළඟය. හිරියර ඔවුන් හට වෙන විට ඔහු දඟය. මුදලේ අගය අඩු වී මිනිහගේ අගය වැඩි වුණු දාට තෙවරක් පෙරුමල හිඟය කියලා තමයි තිලක ලියන්නේ. අද ලයන් ලියන්නෙත් තෙවරක් පෙරුම ගැන. නොමරෙනවයි කියා සිතා කිසිවක් බදාගෙන, නොසිටිය චරිතයකි කෑවෙත් බෙදාගෙන, අවසන් ගමන යන සොහොනත් හදාගෙන, තෙවරක් පෙරුම සුව නින්දක් නිදාගෙන. දේශපාලඥයෝ ගැන පොදුවේ සමාජයේ තියෙන මතය බොහොම වෙනස් මතයක්. නමුත් අවසන් මොහොතේදී බලාගන්න පුළුවන් ඇත්තටම දේශපාලඥයින් රටට මොනව හරි කරලා තියෙනවද, ජනතාවට මොනව හරි කරලා තියෙනවද නැද්ද කියලා. අදර අපි සමුගෙන නැත්නම් මේ සූදානම් වන්න හිටම මොන බලාපොරොත්තු වැතුව ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.